අපේ රට දැන් ආර්ථික අර්බුදයෙන් මිරිකී තිබෙන බවට තවත් අටුවා ටීකා ටිප්පණී අවශ්‍ය නැහැ. දිනෙන් දින ඉහළ යන බඩු මිල, විදුලි බිල, ජල බිල, පාසල් උපකරණවල මිල, ආහාරවල මිල වගේම අධික බදු බරත් මිනිසුන්ගේ ජීවිත හොඳටම අසරණ කරලා. රුපියල පාකර හැරීමත් එක්කම රුපියලට අගයක් නැති වෙලා අපි ලෝකයේ හිඟනම රටක් බවට පත් වෙලා අවසන්. මේ වෙනකොට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල යගේ 370ක් පහු කරලා. මේ හැම දෙයකින්ම පීඩාවට පත් වෙන්නේ මහ ජනතාව. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපිට ලබා දෙන ඩොලර් බිලියන 2.9 නිශ්චිතවම ලැබෙන දිනයක් තවමත් දැනුම් දී නැහැ. ඒ වගේමයි රටේ උගත් බුද්ධිමතුන් රට හැර යාමේ අවධානමත් වැඩි වෙලා. මේ හැමදේම අතර ෆිච් රේටින් ආයතනය ශ්‍රී ලංකාව තවදුරටත් පහළට ඇද දමා තිබෙනවා. ණය ගෙවීමට ඇති හැකියාව පිළිබඳව පුරෝකථනය සිදු කරන ෆිච් රේටින් ආයතනය ශ්‍රී ලංකාව CCC කාණ්ඩයේ සිට CC දක්වා පහතට හෙලා දැමීමටයි කටයුතු කර ඇත්තේ. ඉහළ පොලි හා දැඩි දේශීය මූල්‍ය ණය කොන්දේසි නිසා දේශීය ණය පැහැර හැරීමේ අවධානමක් පැවතිය හැකි බවයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මේ අතර මෙරට ජනතාව රට හැර යාමේ ප්‍රවණතාවයත් ඉහළ ගිහින් සිදු කළ නවතම සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ වයස අවුරුදු 18-29 අතර වයසේ පසුවන පිරිසෙන් 77.2% විදේශ රටක ජීවත් වීමට අවස්ථාව ලද හොත් ඊට කැමති බව ප්‍රකාශ කර ඇති බවයි. වයස අවුරුදු 30ට වඩා වැඩි පිරිසෙන් 45.4% විදේශගත වීමට කැමැත්තෙන් පසුවන බවයි එම සමීක්ෂණයෙන් වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ. එහි එකතුවගත් විට 100% ඉක්ම වූ පිරිස රට හැරදා යාමට දැන් සූදානමින් සිටින බව කිව හැකි. රට තුළ පවතින මේ අර්බුදකාරී තත්ත්වයන් සමගම රටේ බුද්ධි ගලනය ඉහළ මට්ටමක පවතිනවා. වසරේ පළමු මාස 8 පමණක් වෛද්‍යවරුන් 477 රට හැරගොස් ඇති බවයි අනාවරණය වී තිබෙන්නේ. මේ ඉදිරිපත් වෙලා තියෙන දේශීය ආදායම් බදු පනතර සංශෝධන සමස්තයක් විදිහට විග්‍රහ කළාම අවසාන ප්‍රතිඵලයේ විදිහට රට මේ තියෙන තැනින් ඉඳන් තව ආපස්සට යාමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ පේයි ටැක්ස් එක හරහා, එහෙම නැත්නම් උපයනට ගෙවීම බද්ධ හරහා සමස්ත රාජ්‍ය සේවය තුළ අති බහුතරයක් වෙච්ච ඒ සීමාවෙන් එහා පැත්තේ ඉන්න රාජ්‍ය සේවකයා හාන්සි කළා. වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීයවේදී කාණ්ඩ ටික බිත්තියට හේතු කළා. ඊට අමතරව මේ රටේ සමස්ත මධ්‍යම පන්තිය හුස්ම ගන්න බැරි වෙන විදිහට බෙල්ල හිර කළා. බදු අය කර ගැනීමේ උත්සාහයක් තමයි අපි දකින්නේ මේ බදු ප්‍රතිපත්තිය හරහා. අපි ළඟ තියෙන දත්ත අනුව පළවෙනි මාස 8 ඉඳලා 477ක් වෛද්‍යවරු ගිහිල්ලා තිනවා රට දාලා. එකම ප්‍රශ්නේ තියෙන්නේ ඒ බදු පැනවීමේදී යම් සාධාරණ ක්‍රමවේදයක් අය අනුගමනය කරාද කියන පිළිබඳ ගැටලුව. දැන් මේ වෙනකොටත් ලංකා විදුලන් මණ්ඩලයේ 1000කට වැඩි ප්‍රමාණයකට ඉංජිනේරුවෝ ඉන්නවා. එයින් 10න් එකක් මේ අද වෙනකොට රට හැරදාලක හිල් ඉවරයි. මේ රටේ භාණ්ඩාගාර බිල්පත්වලට, ට්‍රෙසරි බිල්වලට අද වෙනකොට ඉතිහාසයේ විග්‍රහන විශාලම පොලිය ගෙවන තත්වයට මහ බැංකුව තීන්දුවක් අරගෙන තියෙනවා. ඒ තමයි 135%කට එහා ගියපු මහ දැවැන්ත පොලියක් භාණ්ඩාගාර බිල්පත්වලට දෙනවා. අපි දන්න විදිහට ලෝකේ කිසිම රටක එහෙම අති විශාල පොලියක් තීන්දුව කරන්නේ නැහැ. ගහෙන් වැටිච්ච මිනිහට ගොන යන්න වගේ තමයි උපයන විට බදු වේවා, එහෙම නැත්නම් ආදායම් බදු වේවා. මේවා කිසිදු විමසිලිමත් බවකින් තොරව මේ විදිහට ඉහළ මට්ටම් වලට දැමීම හරහා පරපතල අර්බුදයක් අද ගොඩ නැගිලා තියෙනවා. බැංකු ක්ෂේත්‍රයේත් අද බරපතල ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ මොකද පළපුරුදු සේවකයෝ බහුතරයක් සේවයෙන් ඉල්ලාස් වෙලා ඔවුන් විදේශගත වෙන ප්‍රවණතාවයක් අපි දකිනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.